මහන්ට පෞරුෂයෙන් ගොඩාක් වැඩ ගන්න පුතාලගේ දූලගේ මාමා කෙනෙක්. දැන් මේ වෙනකොට 820කට ආසන්න ප්‍රමාණයක් පාටිසිපන්ට්ස්ලා ඉන්නවා. දැන් අපේ ලංකාවේ ඉන්න ජනප්‍රියම හඬ කැවීම් ශිල්පියාණෙනි. ඇත්තටම අපේ පුතෙක් වගේ ඔබතුමාට මම ආරාධනා කරනවා මගේ මේ චූටි දූලා වෙනුවෙන්. මාව පේනවද? කැත මාමා කෙනෙක් ඉන්නවා පේනවද? කැතම කැත රැවුල තියෙන බොම්බ ඔම්බයි මුටයි බොම්බයි මුටයි මුණක් තියෙන මාමා කෙනෙක්ව පේනවද ඔයාලට? කො පේනවා කියන කට්ටිය අත උස්සන්න බලන්න මෙන්න මෙහෙම. ඔක්කොටම එතකොට මාව පේන්නේ බොම්බයි මුටයි විදිහට නේද? ඈ එහෙම කරන්න එපා. මට දුක හිතෙනවා. හරි. එහෙනම් කට්ටියම මම දෙනවා පොඩි එක්සර්සයිස් එකක්. මෙහෙම කරන්න බලන්න 1 2 1 2 1 2 හා හා මෙහෙම මෙහෙම යවන්න එපා. දැන් මෙහෙම මෙහෙම කරන්න. මෙහෙම කරන්න කට්ටියම දෙකක් වෙන්නන්න. දෙක දෙක වෙන්නන්න. 1 2 1 2 1 2 1 2 1 2 1 2 beep 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 pop pop go pop 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 බඩු මොකක්ද ඒ උනේ? මාර්ග නීති කඩ කරලා හොන්ග ගහ ගිහිල්ලා හැප්පුණා ගිහිල්ලා. අම්මා කතා කරපුවාම ඔයාලට පුතා කියලා නැත්තම් අපි හිතමු ජෙනුකි කියලා කතා කරද්දී ඈ ගන්න කවුද? අත උසන්න බලන්න. ආ වෙරි ගුඩ් ඉන්න පුදුම පොගයක්. කොහොමද? ආ කියන කට්ටිය. ආ වෙරි ගුඩ් වෙරි ගුඩ්. කොහොමද? ඕ කියන කට්ටිය. අම්මා කතා කරපුවාම ඕ. ආ ඕ කට්ටියත් ඉන්නවා. දැන් මෙහෙමයි. අම්මා එකපාර කතා කරොත් අපි කියන දේ අහන්න ඕනේ නැද්ද? ඕනේද? ඕන් නැත්තම් මෙහෙම මෙහෙම කරන්න ඕනේ නම් මෙහෙම මෙහෙම කරන්න. ආව් ආව් මන් දන්නවනේ කට්ටියගේ හැටි. මෙහෙම මෙහෙම කරාට අම්මා කියන දේ අහනවද කට්ටිය? හවස පහට සෙල්ලම් කරන්න සෙල්ලම් හවස පහ වෙද්දි සෙල්ලම් ඉවර කරන්න කිව්වොත් ඉවර කරන්නේ නැහැ. හවස පහ පහමාර වෙද්දි ඇඟ හොදන්න කිව්වොත් ඇඟ හොදන්නේ නැහැ. උදේ යන්නේ ඇඳුම පිටින් හිටියොත් එහෙම හවස වෙනකම් මේ ඇඳුම පිටින් ඉන්නවා හඩ වාගේ ඇඳුම මාරු කරන්නේ නැහැ. ඉතින් අම්මගෙන් බැනුම් අහනවා. ආ බෝ විලි ලැජ්ජාවයි. මම නම් උදේ 10ට ඇහැරලා ඇඳුම් මාරු කරනවා. ඔව් උදේ 10ට මං ඇහැරෙනවා. ඔයාලට තොඩා උදේ ඇහැරෙනවා මං. උදේ 10ට ඇහැරලා දත් මදින් නැතුව බත් කනවා. ඇයි ඔයාලා hina වෙන්නේ? ඇයි දත් මදින් නැතුව? කොහොමද දත් මදින් නැතුව බත් කන්න හොඳ නැද්ද? හොඳ නැහැ කියන කට්ටිය අත උසන්න. හා හොඳ නැද්ද එහෙම? අයිය අයිය අයියෝ. හරි එහෙනම් ඒතර මං අද දත් මදින්න ඕන නේද? මේ වැඩේ දින මං දත් මදින විදිය දන්නේ නැහැ. කොහොමද දත් මදින්න ඕනේ? ආපෝ වඩුව ලීරනවා වගේනේ. සමහරු මෙහෙම මෙහෙම කරනවා. මෙහෙම මෙහෙම කරනවා. දැම්මට කියන්න උද්දෙම්ම ඇඟ හොදන් නැති අය මං වගේ. මම නම් උද්දෙම්ම ඇඟ හොදන් නැහැ. ආපෝ ඒ වගේ මේ නරක පුරුදු මං කරන්නේ නැහැ. ආපෝ ඒක නරක පුරුදු. කොහ අත උස්සන්න? අම්මෝ උද්දෙම්ම ඇඟ හොදන් නැති කට්ටිය 30කට වඩා ඉන්නවා. ෂා නියමයි යා ඔය ඔක්කොලා මං වගේ. ෂා වැඩේ තියෙන්නේ ඒක වැරදි. උදෙම්ම වොෂ් දාන්න ඕනේ. තේරුණාද? අක්කලා හරන්න ඔක්කොම. ආ. උදෙම්ම වොෂ් දාන්න ඕනේ. පුංචි දෙයක් ලියා ගන්න පුළුවන් ඔයාලට. මේක මම ලොකු මාමලාටත් දෙනවා. ලොකු අයියලා අක්කලාටත් දෙන එකක් මම ඔයාලට චූටි කරලා දෙන්නම්. හරිද? ඒ කියන්නේ කී කී ඉන්න හැම වෙලේම ඒක. එතකොට ඔයාගේ කටහඬ ලස්සන වෙනවා. රතු රට කජු. ඊට පස්සේ ලියා ගන්න රට රට කජු. රතු රට කජු රට කජු රතු රට කජු රට තිසාරා ලස්සන ලස්සන දස් සෙට් එකක් තියෙනවා මටත් වඩා ලස්සන දස් සෙට් එකක් ඔයාලට කියන්න පුළුවන් නේද මේ ඔය මේ මොකන්ද ඒ දතකට කරගෙන තියෙන දතක් කළු පාටින් පාට කරගත්තද එහෙනම් චොක්ලට් කාලා වැටුණාද නිකම්ම වැටුණාද අයියෝ අහුලගත්ත නැද්ද අහුලගෙන වාහනේට විසික් කළා වාහනේට විසික් කරපුවම කාක්කෙක් නේද අරන් ගියේ වාදේ වැඩ දැන් මට ආරංචි වුණේ කපුටෙක් අරන් ගියා කියලා. දැන් එතකොට වාට කපුටු දතක් තමයි එන්නේ. ලේන් දතක් නෙවෙයි එන්නේ ඈ. දැන් ඒ දත ආපුවාම අනික නිකන් වචන කියන්න බෑ. කාක්කක් ගා ඉන්නේ. කාක්කක් ගා ඉන්නේ එන්නේ. නෑ කියලා හිතන්නේ. අහන්නකො බරුණම්. ගෙදර ආගෙන. කෝ කියන්න බලන්න. 1 2 3 කියන උදේ. Very good. Aju ka. මේ පැන්සල කෝ මගේ අම්මා එතකොට අම්මා කියනවා ඔන්න ඔය ගණන් පොත ඇස්සේ මේ එහා කොනට වෙන්න ඇති ඊට පස්සේ ඔයාලා ගිහින් බලද්දී පැන්සල එතන නෑ නේද ඒකනේ අම්මා පැන්සල එතන නෑ අප්පා පැන්සල එතන නෑ කිව්ව ගමන් අම්මා එනවා කො බලන්න ඊට පස්සේ අන්න පැන්සල හොයලා දෙනවා තිබ්බදනින් හොයලා ටොකක් අයින්ව නේද ආ සමහරුන්ට නැල්ල සමහරුන්ට අවුලු සමහරු නෑ කියනවා තේරෙන්නේ නැද්ද දෙක්කේ නැද්ද මේ තියෙන්නේ කියලා තමයි
අපිට කියලා දෙන්නේ. ඇයියේ මොකද අම්මලාට හොඳට පේනවා. අම්මයි තාත්තයි නාව බලාගන්නේ. එතකොට අම්මව වැඩිය කෑගස්වන්න එපා. අම්මට වද දෙන්නේ නැහැ. Very good. තාත්තට වද දෙන්නේ නැහැ. නෑ නෑ නෑ. කියලා බලන්න. හරි. ඔය කිව්වට අපි වද දෙනව නේද? ඈ? ඔය කිව්වට අපි වද දෙනව නේද? චුට්ටක් දෙනවා නේ. ඈ? චුට්ටක් දෙන්න. චුට්ටක්. මේ කොවිඩ් කාලේ අර කඩෙන් ගේන කෑම තියෙන්නේ. ඕඩර් කරලා ගේන්නේ. ඈ? පීසා කියයි ඈ අර රයිස් කියයි මේ රයිස් කි අම්මේ. හරියට හරි. මල්ලේ! පුතා දැන් ඉතාලම ලස්සන සෙෂන් එකක් අපි පුතාල පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕනේ. දැන්ටම 948ක විතර පාටිසිපන්ට්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. ඒක සතුට කරනවා. බලමින් හිටියේ මොනවා හරි ඉතින් තාක්ෂණයේ පිළිබඳ දෝෂ එනවා. පුතාල පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕනේ. දැන්ටම 948ක විතර මේ පාටිසිපන්ට්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. ඒක සතුටට කරනවා. ඒකේ මාමා ඉතාලම ලස්සනට ඒ වැඩසටහන කරමින් හිටියේ. මම හිතන්නේ ඒ පොඩි තාක්ෂණික දෝෂයක් එන්නේ ඇති. කට්ටියෙන්නේ කොහොමම රැඳී ඉන්න. ඔව් හරි මිස් මං ආවා. මං ආවා පොඩ්ඩක් විදුලිය විසන්දි වුණා. හරි අයියෝ කට්ටියෙන් බය වුණාද? බය වුණාද? බය වුණා නම් මෙහෙම කරන්න බය වුණ නැත්තම් මෙහෙම කරන්න. අයියෝ බය වෙලා කට්ටිය. අයියෝ. හා ආ සමහරු බය වෙලා නැහැ. කරන්ට් එක ගියානේ. ඔව්. මේ හරි අමාරුවෙන් අපි කරන්ට් එක මෙව්ව කරන් ඉන්නේ. ඉතින් කරන්ට් එක ගියා. දැම්මට අත උස්සන්න බලන්න පොත් කියවන කට්ටිය. පොත් කියවන කට්ටිය අත උස්සන්න. මෙහෙම අත උස්සන්න පොත් කියවන කට්ටිය. ඔන්න මාළු කඩයක් දාගත්ත මාළු මුදලාලි කෙනෙක් ඉන්නවා. ඔන්න ඉතින් මාළු මුදලාලි මාළු විකුණනවා. කොහොමද මාළු විකුණන්නේ? මාළු 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 විකුණන්න තිබේ. මාළු විකිණීමට තිබේ. Very good. හරි. හනේ හනේ මුදලාලි මක්කද ඔය කරන්නේ? කො හොඳ යාළු ඉන්න කට්ටිය දුසන බලන්න. හොඳ යාළු ඉන්න කට්ටිය. ඔවත් දෙක වරන බලන්න. Right. තෙදාරයි දුලිත්මයි කියන්න බලන්න මොනවද ඉගෙන ගත්තේ කියලා. අපි කොවිඩ් වලින් මොකද්ද වෙන්න ඕනේ? කවුරු කින්ද දහගෙන අපි මොකද්ද කරන්න ඕනේ? ආරක්ෂා වෙන්න ඕනේ. Very good. ආරක්ෂා වෙන්න ඕනේ. හරි. අලුත් මාළු විකිණීමට තිබේ. මොකද්ද? අලුත් මාළු විකිණීමට තිබේ. මයික් එක ඔන් කරලම කිව්වා. හරිම ශාන්ත ලස්සනයි. අද දවස සතුටුයි කියලා කියන කට්ටිය අත උස්සන්න. පිට වෙන්න හොඳට ඉස්සරහට කැමරාව ගාවටම. හරි පාඩම తీරෝ තේරුණාද? දැන් එහෙනම් මම ඔයාලට පුංචි තෑග්ගක් දෙනවා. හා. එහෙනම් ඔක්කොලම හොඳට අහන් ඉන්න ඕනේ ඈ. ඕන් ඉතින් කොළඹ සංගවිත්තා බාලිකා විද්‍යාලයේ අපේ පුංචි බඩවු ටික ලෝකයේත් එක්ක එකතු වෙලා පුදුමාකාර දේවල් ටිකක් කරා. දැන් මන් දන්නව කට්ටියට හය පහුවෙද්දිම තේටි බහිනවා, කිරිති බහිනවා, වතුරති බහිනවා, බීමති බහිනවා, එක එක තිබහවල් එනවා. කට්ටිය මේනම් මොනවාරි බීලා සන්තෝෂෙන් ඉන්න ඕනේ. අම්මටත් උදව් කරන් අම්මත් කියන දේ අගෙන පෙන්සල් නැති කරගන්න නැතුව. හරි. අද දවස අපිට ඉතාම රසවත් දවසක් වගේ තමයි තේරුනේ. ඊලාන් සේනානායක මැතිතුමනි, සාමාන්‍යයෙන් පන්ති කාමරයකවත් අපිට දරුවන්ව ඔහොම තියාගෙන ඉන්න බෑ. ඔබ මේ තාක්ෂණය පාවිච්චි කරලා දරුවන්ව ඉතාම හොඳට ග්‍රහණය කරගෙන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අපි දුන්න ඔබතුමාට මාතෘකාවක් හටහඬ පුහුණුවහා සවන් දීම කියන ඔය දෙකම ඉතාම හොඳින් දරුවන්ට ග්‍රහණය වූ බවයි මගේ හැඟීම. හිතන්නේ 1000කට වඩා ප්‍රමාණයක් මේ වැඩසටහන ලයිව්ලි බැලුවා. එතුමා කිව්වා මේක පාසලක වැඩක්, මම මේක නොමිලේ කරන්න කියලා. ඔබතුමා මන් දැක්ක බොහොම වෙහෙසටපත් වෙලා වෙනමම මයික්ස් දාලා ස්ටුඩියෝ එකක් ඇතුලේ තාම අපූර්වට ඒ කටයුත්ත කරලා දුන්නා. කිසිම මේ හඬකවත් වෙනසක් එන්නේ නැතුව සංගමිත්තා වෙනුවෙන් දවසක අපි මේ සංගමිත්තාවේදී දරුවන්ව මූණට මුණ ගැහිමු. පාසලට එන්න දවසක අපි ආරාධනා කරනවා ඔබතුමාට කියන හඬ රක්ෂණය කරන්න කියලා. එතරම්ම වටිනා හඬක්. ඔබතුමාලගේ හඬින් වැඩ ගන්න පුළුවන් ගොඩාක්. ඉතින් මම ඊළඟ පරපුරට ඔබට මේ උපදෙස් දෙන්න පුළුවන්. ඔබ කොහොමද දැනටත් අධ්‍යක්ෂතුමෙක්? බයි ටටා. බයි බයි. ඔක්කොම තවරන්න. බයි. බයි ටටා ටටා ටටා. මේ පවතින තත්ත්වයත් එක්ක
දරුව කොයි තරම් හිර වෙලා තින්නේ ඔවුන්ගේ මනස ඉහිල් කරන්න පීඩණයෙන් ගලව ගන්න අපි හිතුවා මේ වගේ වැඩමුළු ගණනාවක් කරන්න මේ කොළඹ සංගමිතාවේ දරුවෝ ඔබ දන්න කියන පාසලේ නැත්තම් ඔබේ පාසලේ දරුවොත් මේ වගේ සතුටු වෙන්න කැමති ඇති මේ වගේ මනස ඉහිල් කර ගන්න කැමති ඇති අපි සූදානම් ඒ දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න අදම කතා කරන්න අපිට 0.71 539 167 දරුවන් වෙනුවෙන් ඒ වීරසේ